දහැවත්න්නේ ආර්ය වූ තතාගත ශ්‍රී සද්ධර්මය ශවනය කිරීමත් ඒ දහම තුළ හැසිරමින් දහම අවබෝධ කරගැනීමත් ජීවිතයේ මෙලොව පරලොව සුගතියට හේතුවනවා. එහමනම් ඒ උතුම් වූ තතාගත ශ්‍රේ සද්ධර්මයෙන්මිදක් ඔබේ දෙසවන් සුවපත් කර නමේ මොහොතේ. බෞද්ධාරූපවාහිනී මැදිරි පරිශ්වයට වැඩමුකොට සිද්න පෙන්වත් අපගේ ස්වාමින් වහන්සේ පූජනීය, කෝරලයාගම සරණතිස්ස ස්වාමන් වහන්සේ අපි හැම දෙනම සාධනාධ පාර්තමෙන් පිළිගනිමුෝ. අවසරයි අපේ හාමුදුරුවණ. සාධෝසාධෝසාෝ. අද මේ දේශනාවේ දායකත්වය ධර්මින් කටයුතු කනවා කොස්ගම අකර විට පදිංචි වෙමල තිස්ස මාදුළු ආරච්චි මහත්මා සුසිලා ජයසිංහ මහත්මේ ඇතුළු ඒ පවු ලේපින්වත් පිරිස. නමුතසස භගවතු වරහත්තු සභභ දමමිසු අප පටිහතඥානචාරසස දස බලධරසස චතුවිී සාරජන ජෙවිසාර දසස. Sa satutute sedamami sedam meraja damesස Tagata seabannyany nu ස samnambut budseනotaසභගවතුwara sab dameamiu අපපටි හත ඥාන චාරස්ස දස බල්ල දරස්ස චතුවිසාරජ ජෙවිසාර දස්ස සබබ සතුතුත මස්ස දමමිසරස්ස දම්මරාජස්ස දමමස් සාමිස තතාාගකස්ස සබබඥඥුණුුණු. सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतु तो अरहतो सम्ब धम्मिसू अप्पातिहत्त ञान चारस्स दस बल धरस चतुवेसारज्ज विसार दस සභභ සත්තුතුතමස්ස දමමිසරස්ස ධමමරාජස්ස දමමසාමිස්ස තතාාගතස සබඥඥනු සමම සමබුද්බු දස්ස සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ ලොවතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්ත්වයන් කෙරෙහි අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රීෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ රම ගම්බීර වූ ශ්‍රීසද් ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනාකරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්න්න මේ කිරීමෙන් ලැබෙන අවවාද තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් වගේීම සුගතිගාමී වූ පරලෝ ජීවිතයක් ලබන්්ඩත් අවසානි අපි විසින් ප්‍රාර්ථනා කරන උතුම් බෝධී සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයකම ඇතුරාරි සත්‍යය ධර්මය අවබෝධ කරගෙන මේ සසරින් එතරවීමේ උතුම් බලාපොරොත්තුවත් ඇතුවමයි මේ ශ්‍රේෂ් පින්කම සිදුකරගඩ සූදානන් වෙනි පින්නතන අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අදත් සාකච්ඡා කරන්න අචින්තීය සූත්‍රය බුදුගුණවල අනන්ත බව යම් ප්‍රමාණය අල්ප මාත්‍රයක් තරන් මේ සූත්‍රයෙන් අපි සාකච්ඡයක් කළා මේ සූත්‍රය ඇසුරු කරගෙන ධර්මදේශනා නමය මේ වෙනකොට කරලතිනවා අද කරන්ඩ සූදානං වෙන්න එහි දහවෙනි දේශනා අපි පහුගිය ධර්ම දේශනාව නිමාකරන්ට එදනි ලෝක සත්වයන්කිරෙහි අසීමිත අනුකම්පාාවී අපේ බුදුරජාණන් වහන්සේ ඔවුන් සොයාගෙන වැඩම කරපු හෙටි පිනතන අපි මතක් කළා සාමාන්‍යය ජනනායකි තමන්ගේ ශ්‍රාවකයෝ නැත්තන් තමන්ගේ දායකව හොයාගෙන ඔවුන් ඉන්න තැන්වලට ගිහිල්ල ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සපේලා දෙන්නෙ නෑ. අවශ්‍යතා සම්පූර්ණ කරලා දෙන්නෙත් නෑ ඒ පිරිසම තමයි තමන්ගේ නියෝජිතය හොයාගෙන ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතා ඉදිරිපත් කරලා සඳහා විසඳමක් ඉල්ල ගණ්ඩෝනි එහෙම වනත් විසඳුමක් ලැබෙන් නෑ බොහෝ වෙලාවට සමහර වෙලාවට දින ගණනක් ගියත් දැකගණ්ඩවත් ලැබෙනෑ නමුත් ඊට වඩා කොයිතරං වෙනස් ද බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය නියෝජිතයෙක් නෙමේ රටක රජික් නිමෙයි සක්විති රජිකුටත් වඩා කොයිතරම් උසස්ද බුදුරජාණන් වහන්ස කියල කියන්නේ කෝටි ලක්ෂයක් සක්වලක මහරජ්ජිරු කෝටි ලක්ෂයක් සක්වල ආග්ඥාව පතුරණ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධ කිය කියෙන් අපි පහුගේ දේශනාව අවසානයේමසිහිපත් කරන්නේ නමුත් තමන් වහන්සේගෙන් විශේෂයෙන් පිහිට අවශ්‍ය වෙන මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මුණගැවුණොත් සසරින් විදෙන ආර්ය තත්ත්වයට පත්වෙන යම් පුද්ගලයෙක් දැක්කොත් ඒ පුද්ගලය සොයාගෙන සැතපුම් දහසක් තරම් දුරනම පියවි වූ පාගමනින්ම වැඩල තියෙනවා ඔවුන්ට පිහිට වඩුවල නිසා ඔවුන්ට තියෙන අනුකම්පාව නිසා එහෙම කරුණු සඳහන් කරනකොට පින්නතුනී ඔවුන් සොයාගෙන භාගිතුන් වහන්සේ වැඩම කරනකොට තියෙන පියවරක් පියවරක් ගානේ බුදුගුණුවල අනන්ත භවක් මයිතියේ මොනතරං කුණාව මොනතරං මෛත්‍රයක් තියෙනවද සත්පුරුෂයන්ගේ හැටි කල්්‍ය යානවිත්‍රයන්ගේ ස්වභාවේ කල්්‍ය යානවිත්‍රයන්ගේ ස්වභාවේ සත්පුරුෂයන්ගේ ස්වභාවය තමයි තමන් කවදාවත් තනියම එතරවෙන් එනැතික ඉ උදහරනයක් සඳහන් කළු අපි කියමු ගමකට ලැව් ගින්නක් ඇවිල්ලා සියලුම දෙනා දරුමල්ලුත් තරගෙන ගෙවල් වලින් එලියටැවිල්ල ජීවිතේ බේරගෙන දුවනෝ දුවගෙන දුවගෙන යනකොට ගඟක් කම්බ වෙනවා ගඟත් කටගාවට පිරිළ ගල මේ ගඟට පැනල පීනණන්ඩ පුළහන් අයත් මේ දුවගනෙනය අතර ඉන්නවා ඒ අය පීනලා ඇගුල්ට මෑනෝ නමුත් පීනන්ඩ බැරි පිරිස වැඩි මහා කල්්‍යයානමිත්‍රයෙක් සත්පුරුෂයෙක් මෙතෙන්ට දුවගනාවහම ගඟ තරණය කරන්න තමන්ට කොච්චර වීර්රය තිබුනත් කල්පනා කරන්නේ මම තනියම එතරවෙන එක සුදුසු මදී ඇයි මෙතර පිරිසක් අතර මංවෙලා ඒමිනිස්සු ගං එවුරට වෙලා හිටිය අර ගින්නෙන් පිච්චිල මැරෙනෝ ගඟට පැන්නු පීනන්ඩ දන්නේ නැතුව ඒත් මැරෙනෝ එනිසා මහපුදුම අසරණ භවක්තියනවා සත්පුරුෂය කරන්නේ පුළුහන්නන් මේ ඔක්කො මාරගෙනයනවා එමන නඇත්තං ඒ ඇත් එක්කම මැරෙනෝ අපි බුදුරජාණන් වහන්සේ දීපංකට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ නියත විවරණ ලබනකොට බණපද දෙකක් අහලා නිවන ප්‍රත්‍යක්ෂ කරගණන්ඩ අවස්ථාව හොඳටම ලැබිල තියෙනකොට ඒ අවස්ථාව අත්හෙරිය යි පස්සේ තවත් නොයෙක් කෝටි ගැනන් අවස්ථාවන් වලෙ තමන්ට තනියම නිවන් අවබෝධ කරගඩ මග සැරැසුනා ඒ හැම අවස්ථාවක් අත්හෙරිය තනියම සංසාරයෙන් එතර යනවට වඩා මේ සසර අතරමං වෙලා ඉන්න අහිංසක මිනිස්සු අසංකය විසි හතරකට වඩා වැඩි ප්‍රමාණය සංසාරෙන් එතර කරවලාම තමනුත් එතර වෙනවා කිය චේතනා ඇතු අපි සස්සරින් එතර කරන්න යනකොට මොනතරං දුකට මූුණ දෙන්ඩ සිද්ධ වෙනවාද සුමේද තාපසැතුමා කියල කියන්නේ පංචා අභිඥ්ඥා ආෂ්්‍ර සමාපත්ති තිබුණා අනාගතයේ තමන් උපදින ආත්ම දාස්ගානක් පේනවා ඒ ඥානය තුලින් අභිග්ඥාව තුළින් ටම දන්නවා ම අහවල් අහවල් කාලිට අපායෙත් යනවා. අහවල් අහවල් කාලි තිරිසංලෝකවලත් උපදියෝ. එහෙම ඉපදිලා මේවාගේ මහා දුක්කන්දරාවල්ලෝට මූන පාණ්ඩක් සිද්දවෙනවා. එවන් දුකක් විඳනවද එම නැත්තන් අදම සසරින් මිදෙනන් ඒ තර්කයේ ළඟට ආවහම තීරණී කරන්නේ මොනතරං දු තමන්ට වසන්ඩ සිද්ධ වුුණා සංසාරය අහිංසක සත්වයන් වෙනුවෙන් ඒ ඕ නෑමදුකක් ඉවසනවා කියන චේතනාවත් ඇතුවම තමයි මේ පාරමිතා පූරණය කරන්න තීරණය කරන්න විනතුනී ඒ පාරමිතාව අති දීර්ග කාලයක් මුළුල්ලි පූරණය කරලා ඒ මුදුන් මල්කඩ වෙච්ච ලෞතුරා බුද්ධරාජ්‍ය ලබාගන භාගිතු වහසේ ඉතා අඩු කාලයක් බිවේකරගෙන වැඩිකාලයක් ලෝක සත්ත්වයා වෙනුවෙන්ම කටයුතු කරන්නේ යදනා. ඒ අතර තමයි තමන් වහන්සේ මුණ ගැහුණොත් විශේෂ පලයක් ලබන අහිංසකයන් දැක්කාම ඒයි හොයාගෙන භාගිතු වහන්සේඩිය කරුණාව නිසා මෛත්‍රිය නිසා වෙන කවුද අපිහොයාගෙන ඇවිල් අපිටිහෙම පහිටවේ අන්න ඒ නිසයි සඳහන් කළේ ඒ තියෙන තියෙන පියවරක් පියවරක් ගානෙ බුදුගුණුවල අනන්ත බවක් මයි කියපාන්න පින්නතුනී මේ තරන් අපි කෙරෙහි කරුණාව දක්වලා තියෙනකොට සමහර කෙනෙ වර්තමානයේ බුදුරජාණන් වහන්සේ උදෙසා අපි කරන බුද්ධ පූජාව පව වීචනය කරනවා බුද්ධ පූජාව කරනවටත් දොස් කියේනෝ ඒ සත්පුරුෂකමක් කළගුණ දන්නාබවක් නැති නිසා ලොතුරා බුදුරජාණන් වහන්සේට දන්දිනවට වඩා මහා ආරාම බුදුරජාණන් වහස වෙනුවෙන් විහාරමන්දිර හදල පූජ කරනවට වඩා මහා චෛත්‍යවල් හද බුදුරජාණන් වහසගේ ධාතුන් වහසේල තැම්පත් කරලා පිහිටෝනවට වඩා ගෙයක් නැති පිරිසකට ගෙවල් ටිකක් හදළ දුන්න නම් කණ්ඩ නැති පිරිසකට මාසගානකට කෑමටිකක් දුන්නන්න අනිත් නොයෙක් අපහසුතා තියෙන ලෙඩරෝග තියෙනයට බේත්හෙත් අරන්දුන්නන ඔයිට වඩා වටින් නැද්ද කියලා අහනායේ අපි අතර නැද්ද සමාජී ඕන තරයි අහවල් තැන විහාරයක් හදනු මෙච්චරක් විතර විය දැන්වෙනවා කියල කියහම සමහරයිැන මෝඩ වැඩක්කි ගඩනැගල ිහදනවට වඩා මේ රටේ කණ්ඩ නැති මිනිස්සුන්ට ක්ඩදුන්නනම් කොච්චට හොදයිද කියලා හනාය අපි අතර ඕන තරඟින්වා නමුත් පින්නතුනී අපේ භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් කරලතියට කැප කිරීම අපිට හරියටම වැටහෙනවනම් අපිට කවදාවත් එහෙම කියන්න හිතෙන්නේ බඩිගින් ඉන්නම හිකුට දෙ වටිනෝ දෙන්නෙකුට තුන් දෙනකුට සීයකට දාහකට නමුත් තිරිසන් සත්තුන්ට වේවා සාමාන්‍ය පුද්ගලයන්ට වේවා කෑම දෙන එක වටිනෝ නමුත් පිඩතිනී ඒ සියල්ලටම වඩා වටිනෝ බුදුරජාණන් වහන්සේට දානි පූජ කරන එක අපි දන්නවා අදත් අපිට දන් දෙෙන්ඩ මහත් වූ කුසල් ලබන්ඩ පුළුහන් ප්‍රමාණයත් භාගිතන් වහන්සේ අධිෂ්ඨාන කරලමයිතියෙන් බුදුරජාණන් වහසේ ජීවමානෝම වැඩඉන්න කාලි අපිට ලැබුණනං බුදුරජාණන් වහන්ස ළඟට ගිහිල්ල දානයක් පූජ කරන්නේ. පිනතුන අදත් ඒ අවස්ථාව ලබන්ඩ පුළුහන් කියන එක ඉතා පැහැදිලිව මේ ශාසනී සඳහන් කර තිෙන. වර්තමාය අපිටිහිතෙන්ට පුළහන් අපිට එහෙම පූජාවක් කරග්ඩ බැරි වුණා කියල්ල කරගණ්ඩ තිබුණනං කොච්චර හොඳද කියලා නමුත් පිටතිට ඒකට අවස්ථාව එහෙම්මම අදත් තියෙනවා. ඒක අපි මේ දේශනා මාලාවී කලිනුත් සාකච්ඡා කළා. සරුවඥ්‍ය ධාතුන් වහන්සේලා ඉතිරු කරලා පිරිනුවන් පෑවි ආං ඉහෙමයිට අනුකම්පාවේ. ජීවමාන බුද්ධ සඥඥාවක් ඇති කරගෙන බිලිමවහන්සේ ළඟ ධාතුන් වහන්සේ ළඟ චෛත්‍ය රාජායණන් වහන්සේ ළඟ මේ ඕන තැන කපිටේ පූජාව කරගණ්ඩ පුළුහං බවම පැහැදිලි කනාා ජීවමාන බුද්ධ සඥාවක් උපදවාගන්නවා කියලකිීමේ නිතර නිතර සිහිපත් කරලා තියෙන කරුණක් අපිට ලැබුණුත් හිතන්ඩකු සැවැත්නූර ජේතවනාරාමි සුගන්ද කුටියේ ඇතුලේ බදුරජාණන් වහස වැඩ ඉන්න වෙලාව. දානෙටික කදාගෙන සුගන්ධකුටියට ගිහිල්ල පූජා කරන්න අවස්ථාවක් ලැබුුණොත් අපි කොහොම දානය හදයිද. අපි කොහොම සූදානං වෙයිද අපි මොනවිදිේ ඇදුම් පැළඳුම් යඳ ගනීද අපි කොයි විදිහයට කෙෂ්ටික පීරගනීද බුදුරජාණන් වහසරට යන්? ආං ඒ අවස්ථාව හිතෙන් අරගෙන. හැබෑවටම ඒ අවස්ථාව ලැබුණනං මං කටයුතු කරන්නේ කොහොමද. ආන් ඒ විදිහටම ඒ චේතනාවම පෙරටු කරගෙන අදත් බුද්ධ පූජාව තියෙනවන ඒ ජීවමාන භාගිතු න් වහන්සේට දම්පූජා කිරීමේ කුසලේ ලබන්ඩ අපහසු නෑ කියල සඳහන් කළේ. තිට්තන්තයේ නි්ගති චාප. සමීචිත්තය සම අවශ්‍ය හිත සමකිරීම විතරයි දක්යෙන විභංගසූත්‍ර අට්ට කථාව මේ කාරණාව විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා අපේ ශාසනයේ සාංගීක දාන හතක් ගැන කතා කරනවා පළවෙනි සාංගීක දානය බුදුරජාණන් වහන්සේ ප්‍රධානව උබතෝ සංගයාට දෙ දාානය ත සංගයා කිය කිය භික්‍ෂූන් වන්සේත් භික්‍ෂුණීන් වහන්සේ ලත් වැඩම කරවල බුදුරජාණන් වන්සේ මැද බුද්ධාසරය මත වඩා හිදවල බුද්ධ ප්‍රමුඛ භි භික්‍ෂණීන් වහසලට දන් දෙනවා. මේක තමයි පළවෙනි සාංගීක දාන්නේය දෙවනිසාංගීක දානය බුදුරජාණන් වහන්සේ නෑ භක්ෂූ භික්ෂුණී දෙ පර්ශය වැඩමෝල දන් දෙනවා. එනකට අටකතාව ප්‍රශ්නයක් අහනවා බුදුරජාණන් වහන්සේ පිරිනිුවක් පැවට පස්සේ අර පලවිනි සංගීකධානය දෙන්ඩ බැරිදි කියලා. අප උත්තරයක් දෙනවා පුළුහන් කියලා. එතු කොහොද බුදුරජාන් වහන්ස පිරිනිුවම් පැවට පස්සේ ඒදාන දෙන්නේ අටකතාව සඳහන් කරනවා බභක්ෂූන් වහන්සේලත්. වැඩමවල භික්‍ෂණීන් වහන්සේ වැඩමෝල දෙපස වඩා හිදවලා මන වූ බුද්ධාසනය පණවලා බුදුරජාණන් වහන්සේගේ පිළිමෝහන්සිදම. එමනත්තං සදාතුක කරඩුව මනාව සැකසූ බුද්ධාසනය මත වඩා හිදවලා සියලු සංඝයාට දන්දෙන්ට කලින් බුදුරජාණන් වහන්සේ අියස. අපි සකස්කරපු දානවස්තුර අග්‍රභාගේයේ තැන්පත් කරලා. භික්‍ෂූන්ට යම් උපස්ථානයක් කරනවාද මේ අත දෝවනය කරන පැන්ටිකේදලා භාගිතු නොහසේටත් පිළිගන්වලා අත පිහගන්්ඩ අපියම් දෙයක් තිබ්බනං ඒදේවලුත් භාගිත නොහසිර පිළිමොහන්සේළඟ පිළිගන්වල ප්‍රමුඛ කරලා පූජාව කළොත් අදත් ආනිසංසේ ලබන්න පුළහන් කියන බව එන ඒ කාරණාවම තමයි මෙතනත් මේ සිහිපත් කරන්නේිය එදන එන ඒ බුද්ධ පූජාව තුළින් මොනතරන් මහත්ඵල මහානිසංසදායක කුසල් ලබන්න පුළහන් පිනතන අපි මෙහෙම හිතුව තැන් පිරිසක් කියනවාවනි භාගිතුන් වහසේ වෙනුවෙන් එච්චර වියදන් කරනවට වඩා අහිංසකයන්ට කෑම දෙන එක හොඳයි කියලා ගවල් හදන එක හොඳයි කියලා පිනතර එහෙම හිතුව අපි ඒත් සලකණ්ඩ වෙන්නෙම බුදුරජාණන් වහන්සේටම තමයි ඒ කොහොම දෙතකොට ඒත් භාගිතන් වහන්සේටම සලකී යුතුයි කෙලකි පිනතර අපි කල්පනා කරලා බරන්ඩ අපේ ජීවිත කාලේ අපිට බොහෝසේ උදව් කරපු අපිගම පුංචි කාලින්දලා නොයෙක් ආහාරපානාදීෙන් අපට සංග්‍රහ කරපු කෙනෙක්කවවා. දෙමනතැන් ඉගෙන ගණ්ඩ අවශ්‍ය මිල මුදල් වියදැන් කරලා පොත්පත් අරන්දිියල ඇඳුම් පැළදුම් සපත්තු සෙරෙප්පු මේ සියල්ලම අරන්දීල කෙනෙක් අපට උදව් කරලා තියෙනවා. ගුරුවරේ මනාව අපි කෙරෙහි පිහිටල ජීවිතයේ මේ සාර්ථකත්වයට එනකම් අපිට උදව් කළා පහෙමකිමු. හදිසියේ දවස අපිට දකිින්ට ලැබෙනවා අර අපිට උදව් කරපු ඒ සත්පුරුෂයා දුකට පත්වෙලා අපිගම බඩගිනියවිල්ල කියලා බොහෝම බඩගිනියවිල්ල ඉන්නෝ තවත් යාචකයකුත් තින්නවා ඒ වගේම බඩගින්නේ අපිගාව තියෙනවා ආහාර පාර්සලය අප පිනතුන් හිතන්ඩ අපි මේ කෑමක කාටද දෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ අපිට මෙතන්ට ගොඩනගෙන්ඩ උදව්කරපු කෙනාට කෑම එක දෙනවද ඒමරත්තන් කවදාවත් දැකලා නැතිනමුත් අර යාචකෑයට මේ කෑමෙක දෙනවද අපි තීරණය කරන්න වනි කාටද දෙන්න කියලා පොළුහංකාලේ අපිට බොහෝසය උපකාර කරපු කෙනාට කෑමෙක නොදී යාශකයට කෑමි එක දුන්නොත් අපි කවුරු බව්ට පත්තිෙනද ඒමුණොත් අපි කළගුණ නොදන්න අය බවට පත්තිෙන් නෙද්ද අපිට උදව්කරපු කෙනාට අපි සැලකුවෙන්නේ වෙනත් කෙනෙකුට සල කලාතියනෝ එන අපි කළගුණ දන්න ඇති කෙනෙක්කෙනවා ඒමන මේ අනාධිමත් කාලයක් සංසාරී අපිට කොයි තරන් කෑමදීල ඇද්ද බෝස තණන් වහන්සේ අපි වෙනුවෙන් මොන තරං ජීවිතය දන්දීලෙන්ද අපි වෙනුවෙන් උන්වහසගේ හුරතල් දරූ කොච්චර දන්දෙන්ට ඇත් එක තැනග සඳහන් කළා මහනෙනි මෙ ලොවතුරා බුද්ධත්තය වෙනුවෙන් දාන පාරවිතාව පුරණ කාලී මගේ ඉතාම කීකරු හොරතල් දරූ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන දන් දෙනකොට ඒ අයිගේ අධ්ධක ගැටගහපු වැල්ටික කපල එකතු කරානං ඒ වැල්කන්ද මහාමේරු පරවතයට වඩා වුසයි කියලා සමහර කෙනෙක් හිතාගෙන වෙස්සන්තර රජිරු විතරක් දරූ දඳදුරන්න කියලා. අනාධිමත් කාලයක් සංසාරයේ. කී පාරක් දරුව දන්දීල තියෙනවාද කී පාරක් බිරිඳ දන්දීල තියෙනවාද හැම සම්පතක්ම පිරිච රාජ්‍යවල් කොච්චර දන්දීල තියෙනවාවද තමන්ගේ ඇඟමස් තමන්ගේ ඇස් දෙක මේආදී වශයෙන් කල්පනා කරලා බලහම අහසේ පායන තරුවලට වඩා ඇස් දඳුන්නා කෙළ සඳහන් කලේ හසේ පාන තරුවලට වඩා මහා සාගරයේ ජලයට වඩා ලේ දන්දුන්න කෙල සඳහන් කලි මහා පෘතුවී පස්සොලට වඩා ශරීර මාන්සයේ දන්දී ලතියෙනවා කෙල සඳහන් කලි ඒ දීපංකර පාදමූලි අතටපත් නිවන අත්හැරයට පස් එනම් අතට ලැබුණ නිවනත්හැරී සකළ ලෝක සත්ත්වයාටම පිහිට වඩුවන නිසා එමනන් මේ සියලු පරිත්‍යාග කළි සියලු සත්වයන්ට පිහිටවෙෙන්ඩ ඒ උතුම් බුද්ධත්වය ලබා ගැනීම සඳහාමයි එතකොට අපි එක්කෙනෙක් එක්කෙනෙක් වෙනුවෙන් මොන තරං පරිත්‍යයග කරල පඩතු අර අපූරු සිද්ධියක් පේ බුදුජාණන් වහන්සටඒ එක අවස්ථාවක සිද්ධ වෙනවා ඔබ මේ කතාව හල හෙතිමීට කලින් එක කාන්තාවක් මහාකාශ්‍යව මහරහතන් වහන්සේට දන්දීල එදත් මහාකාශ්‍යව මහරහතන් වහන්සේටම දන් දෙන්න බලාගෙන ඉන්න මහාකාශ්‍යව මහරහතන් වහන්සේ ගෙදරට වඩින්න කලින් බුදුරජාණන් වහන්සේ ඩිය අර කාන්තාව රැවටිලා මහාකාශ්‍යව මහරහතන් වහන්සේට දෙෙන්න්ඩ තිබුණ දානය පංගුව බුදුරජාණන් වහන්සට පිළියේ බුදුරජාණන් වහන්සේ අනික් පැත්තෙන් වඩිනකොට මහාකාශව මහරහතන් වහන්සේ වෙනත් දිහාවකින් ය ගෙදරට වැඩිය එතකොට කාන්තාව දැනගත්තා කලින් දන්දුන්නේ මහාකාශව මහරහතන් වහසට නෙමෙහි කියලා. තේනිසා පිටිපස්සෙන් ගිහිල්ල ඉල්ලුව පිළිගන්න පුදානිටික ඇය බලාපපුරොත්තුව ඉහිටිය කාශප මහරහතන් වහසර දන්ති තයනිසා බුදුරජාණන් වහන්සේට පිළිගන්නව පුදානෙටික නැවතාර ගන්න හැඳදාලා අරංගිහිල්ල මහා කාශප පහරහතන් වහස පූජ කළා මේ කාරණාව පස්සේ භික්‍ෂූන් වහසල බුදුරජාණන් වහන්සෙන් ඇහවා ස්වාමීනී බාගිතුන් වහසිට දන්දීලත් ඒක ගත්ත එයි කියන එකකට බාගිතුන් වහසේ මහ පුදුම උත්තර යක්තුන්නා මහනිෙන්නේ මහාකල්ප අසංක්‍ය හතරකුත් ලක්ෂ එකක් සංසාර ලොවතුරා බුද්ධත්වය වෙනුවෙන් ම පාරමිතාපුරණ කාරී මේ කෝටි ලක්‍ෂයක් සක්වලේ කියන කාන්තාව හිටිය නෑ කියලා බලට එක මොනතරම් පුදුම කතාවක්ද කියලා මහාකල්ප අසංක හතරකුත් ලක්ෂ එකක් මේසා දේර්ග කාලේ මේ කාන්තාව මේ කෝටි ලක්ෂයක් සක් වලේ හිටියේ නෑ ඒ නිසා ඒ කාන්තාව වෙනුවෙන් මම කිසි දෙයක් දන්දිීල නෑ මගෙන් කිසිම දෙයක් ඇය ලබලා නැති නිසා ඇය මට නයනෑ ආංග නිසා දුන්න දානය හැන්දත් අරගත්තමගේ ඇය මට නයනෑ පිනති මේ කතාවයට ති බොහෝ දේවල් කියවෙනවා නැවත් අපි ගන්නවත කවදාවත් භාගිතු නොහසිට පූජකරපුදී ඒ කියන්න එහෙනම් අපි හැම කෙනෙකුටම බෝසතාාණන් වහන්සේ කාලේ දන්දීල තියෙනවා උදව් කරලතියෙන අපි හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සට නායයි එනම් මේ බුද්ධ පූජාව කරනවා කියල මොකක්ද කරන්නේ හැපිය නායගෙවන එකමයි පින්නතුී අදත් බුද්ධ පූජාව කරනවා කියල කරන්නත් නායගෙවන එකම තමයි නමුත් ඒ නායගෙව්වත් අපි හරි ආත්මාර්ථකාමී අපි ඒ නය ගෙවන්නේ අපිට ලාභයක් බලාපොරොත්තුී මකද බලාපරෘත්තින ලාබි බුද්ධ පූජාව කරහම අපිට පින් සිද්ධ වෙනවා ඒ පින අපි සුගතියට අරන්ගෙනා අවුරුදු කෝටි ගනන් දිවිය ලෝක කොල සැපවිඳට අවස්ථාව ලැබෙනවා නිවන්දක්නා ජාති දක්වා මනුස්ස ලෝක උපදිනවද ඒ උපදින උපදින අසංකය ගැනන් ආත්ම වල සාපිපාසාදී දුකක්නං නොලැබෙනවා බුද්ධ පූජාව කරහමු කියන කාරණාව දැනගෙන නිවන්දක්නාා ජාති දක්වා සාපිපාසාාවෙන් නොපෙළෙන්ෙ මේ පූජාව මට උපකාරවෙනවා කියලා දැනගෙන තම යබි පූජාව කරන්න ඒකන්නේ අපිට ලාභයක් ලැබෙනනිසයි අපි පූජාව කරන්නේ නය ගෙවීමත් එවගේ ම අපිළඟ තියෙනව වෙන ආත්මාර්ථකාමී බලාපොරොත්වා ඒත් බුදුරජාණන් වහසේ අනුකම්පා කරලා නැද්ද ඒත් අනුකම්පා කරල මයිතියෙන් පින්නතුනී මේ විදිහහිට කරුණු ගැන හිතල බලහම භාගිතුන් වහන්සේ උදෙසා කරන හැම පූජාවක්ම කොයි තරන් උනන්දුවී මොනතරං වුවමනාව කොපමන ශ්‍රද්ධාවෙන් කළ යුතුද. ඒ තරං බෝසතාණන් වහන්සේගෙන් උපකාර ලබාපු කෙනෙකුට කටක් ඇරල වචනයෙන් කියන්න පුළහන්ද බුද්ධ පූජාව කරනවට වඩා ද්ත් මිනිසුට කෑම දෙන්න කියලා කළගුණ දන්න ඇති කෙනෙක් තමයි එහෙම කියනවන කියන්න අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා කතාන්ග කතවීදී දුල්ලබෝප උද්ගලෝටල්ස් කළගුණ දන්න කළගුණ සලකනයි මේලෝක හුගාක් දුර් ල බයි කියලා එක සූත්‍රයක සඳහන් කළ දුර්ලබ පුද්ගලි ඔත්තුන් දෙන කන. එක්කෙනෙක් තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දුර්ලබයි බුදුවරු ලෝක පහළවෙන්නේ ඉතාම කලාතුරකින් බවපි දන්නවා ඒතමයි ලෝක පළවෙනිම දුර්ලබ කෙන දෙවනියට ඉන්නේ බුදුරජාණන් වහන්සේගේම ධර්මය වෙනස් නොකර දේශනා කරන කෙනත් මේ ලෝකෙ තවත් දුර්ලභ කෙනෙක් තුන්වෙනුවට සඳහන් කළා කළගුණ දන්න කළගුණ සලකනායේ ලෝකෙ දුර්ලබයි කියලා ඒමනං බුද්ධ පූජාවට යමෙක් චෝදනා කරනවනයි ඒත් කළගුණ නොදන්න කෙනෙක් කියල තමයි කියන්ඩවිින්. ුදුජාණන් වහසගේ සතපු්ඥ ලක්ෂණය පිළිබඳව මේ දේශනා මාලාවම අපි කතා කරඩිය යෙදුණා අනන්ත සක්වල අනන්ත ජීවීන් එක්කෙනා දාන සීයක් දුන්නු අනන්තසක්වල අනන්ත ජීවීන් එක්කෙනෙක් තනියම දානසීයක් දුන්නු එක්කෙනා තනියම දාන සීය සීය දීලා මේ අනන්ත ජීවීන් දුන්න ප්‍රමාණය ඔක්කෝම එකතු කරලා එකට ගොඩගිහු කොච්චර ප්‍රමාණයක්තිද පිඳතුන ඒටක ගොඩ ගහට වෙනම සක්වොලවල් ප්‍රමාණයක් ඕනේ නමුත් සඳහන් කරනවා එහෙම එකතු කළොත් ප්‍රමාණය කොච්චරද මහබෝසතාණන් වහන්සේ ලෞවතුරා බුද්ධත්වය වෙනුවෙන් ඒ ගොඩගහපු ප්‍රමාණය වගේ ප්‍රමාණසීයක් තනීමම දදීලතියෙනගේ. එම දන්නනකොට ඔබ මම මගෑරි මගෑරිලනෑ කවදාව ඒත් තරම්ම ලෝක සත්තවය අයට පිහිට වෙලා තියෙනවා ඒත් තරම්ම ලෝක සතවයාට උපකාර කරලා තියෙනවා ඒකයි භාගිතන් වහසේම සඳහන් කළේ කළගුණ දන්න කළගුණ සලකනායි ලෝකේ බොහොම දුර්ල බයි බොහොම විරලයි කියලා පිනතුනී අපිට අපේ බුදුරජාණන් වහන්සේ මේ තරං සල කලා තියෙනවන අපි උන්වහන්සේ වෙනුවෙන් කොයි තරන්නම් කැපකිරීම් කළ ුතුද. ඒකත් බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් කල්පනා කරන කොට තියෙන අනන්ත බවක්මයි. බුද්ධ පූජාව විවේචනය කරපු අය පිළිබඳවත් කරුණු දක්වලා තියෙනෝ. පිරිනිවං පාණ්ඩ කලින් ලෝක සත්වයායට අනුකම්පාව ධාතුන් වහසල කොච්චරු ප්‍රමාණයක් අධිෂ්ඨාන කළලාද. අපි මුලින් ඒ කරුණු සාකච්ඡා කළා ධාතුන් වහන්සල පිනතුන ද්‍රෝනාටක් මහා ධාතුන් වහසල ඇරුුණහම ධාතුන් වහස ද්‍රෝනාටක් ඉතිරුවෙන් අධිෂ්ඨාන කළ බුද්ධ පරණනිර්වාණයෙන් පස්සේ මේ ද්‍රෝනාාට රටවල් අටකට බෙදුවා ඒ ඒ රටවල් වල මිනිස්සු ඒ ඒ ප්‍රදේශවල ඒ ධාතුන් වහසර තියාගෙන බුද්ධ පූජාව පැවැත්තුවා අවුරුදු හතයි මාස හතයි දවස් හතා එක දිගටම බුද්ධ පූජාවතිබ. පූජාව නිසා තව පිරිසකට පාඩුවුණ මොක දේයට වෙච්ච පාඩුව ඔවු නොවුන්ගේ කර්මාන්තවලට පාඩුවනා ඇයි ඒ කර්මාන්තවල වැඩ කරන මිනිස්සු වැඩට යන්නේ නැතිව බුද්ධ පූජාවට යනවා ආං ඒ නිසා අසූ හයදා හක් දෙෙන බුද්ධ පූජාව විවේචනය කළ මේ අසූහායදාහම මැරුණහම කොහෙද නතර වුණේ. අසූහයදාහම නතරවෙන්ඩ තැන් තව තිබිලත් ඒ සියල්ල පහු කර ල ගිල්ල අවීචියම නතර වුණා කෙල කියන්නේ. මහනිරේම නතරුණා. හේතුව බුද්ධ පූජාව විවේචනය කරපු නිසා. සක්‍ර දේවේන්දරයන් වහන්සේට පස්සේ මෙක දරාගණ්ඩ බැරුවගියා ඊට පස්සේ. මහාකාශප මහරහතන් වහසේ හොයාගෙනවිල්ල මහාකාශපයන් වහන්සේට මතක් කළා ස්වාමීණී අපි ධාතුන් වහසලා එකතු කරමුද කියලා ඇයිඒ කියල ඇහවා ඒවෙලා ඇවි සඳහන් කළා ස්වාමීනි අවුරුදු හතයි මා සහතයි දවස් හතක් මේ කෙරුුණ බුද්ධ පූජාව විවේචනය කරපු අසූ හය දාහත් දෙෙන. වෙන අතර මඟ කොහෙවත් අතර වුණේ නෑ අවිීචම තමයි ඉපදනේ තවත් තවත් මේ කාරය ඉදිරියට කරගෙන යනකොට තවත් විවේචනය කරන්නෝ ඇතියෙනෝ ස්වාමීනයේ ඔවුනුත් අවීචයට මයනවා ඔවුන්ටත් අනුකම්පා කරලා අපි ධාතුන් වහසල තැම්පත් කරමු කියලා ආං ඊට පස්සේ තමයි නැවත සියලු ධාතුන් වහසල එකතු කරලා ඒ ඒ ප්‍රදේශවලට පූජාවන් සඳහා අවශ්‍ය යම් යම් ප්‍රමාණයක් දීල ධාතුන් වහන්සේල මහපුළොයට නිදංගත කරඩීටනේ ඒ නිදංගත කරපු ධාතුන් වහන්සේල පස්සෙ කාලයේ ධර්මාශෝක රජ්ජිරුව තමයි ආය ගොඩගත් මේ කරුණුවලින් යමික් භාගිතුන් වහසේ උදසා කරන පූජාව විවේචනය කරලා තර අකුසල් රැස්කර ගන්නවාද කියන කාරණාවත් අපිට මනාව ප්‍ර්‍යක්ෂ වෙනවා වර්තමානනන් එහෙම පව්කර ගන්නායි බොහෝම ඉන්න බවත් සමාජය අපිට අහඩ දකින්න ැබෙනවා පෙනතු ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ ධර්මස්කන්ද දේශනා කිරීමේ අචින්තේ බවක් තියෙනවා අචින්තය බවක් කියලා කීවි අපට ඒ කවදාවත් හිත ලිවර කරන්න බෑ මොකද මේ ධර්මස්කන්ද දේශනා කිරීමේ තියෙන අචින්තති බව පිනති රේහෙම සඳහන් කරහම අපේ බුදුරජාණන්ොහසේ පුද්ගලයෝ ආවර්ජනය කිරීම පිළිබඳව මහ පුදුම ඥානයකින් යුක්තයි පුද්ගලයන් ආවර්ජනය කිරීමේ ද අචින්න්ත බව ඒ කාරණාව තේරුණා මදින මේ විදිහයට සඳහන් කළු බුදුරජාණන් වහන්සේ යම් ධර්ම දේශනාවක් සිද්ධ කරන තැන සිය ගනන් දාස් ගනන් ලක්ෂ ගන කෝටි ගනන් නෙමේ පිඩතිනී දෙවියෝ බ්‍රහ්මියෝ පවාය එකතු කරගත් හම අසංක්‍ය ගනන් සත්්‍යයන් බනහන්ඩැවිල් හිටිය ඒසා විශාල සත්ව සමුදායක තමයි මේ ධර්ම දේශනාව කරන්න. ඒ දේශනාව කරන්න ඉස්සරලා මේ රැස්වෙලා ඉන්න සියලුම දෙනාගේ හිත දිහා බලනු. තන්න මේ අසංක්‍ය ගණන් සත්වයයින්ගේ හිත දිහා බලනවාකී එක එක පාර කරන්න පුළුවන් වැඩ දෙග. නමුත් ඒක භාගිතුන් වහසිර කරන්න කරන්න පුළුවන්. ආගේ හිත්දිහා බලනවා. දිහා බලනවා විතරක් නෙමෙයි මේ අසංක්‍ය ගැනන් ඉන්න සත්වයින්ට මොන විදිහේ දර්ම දේශන දේශනා කළොත් කොයිකොයි වචනවලින් මේ මේ සත්ත්වයන්ට වැටහෙනවාද ඒ කාරණාවත් භාගිතුන් වහසේ අධිෂ්ඨාන කරනවා අදිිෂ්ඨාන කරලා දර්ම දේශනා කරනකොට එතන කෝටියයක් හිටියන සත්වයි අසංකේක් හිටියනක් සත්වෙයි. ඒ හැම කෙන හැමෝටම ගැලපෙනම වචනයෙන් තමයි දේශනාව කරයි. ආග නිසා අහගෙන ඉන්න හැම සත්වයකුටම හිතෙන්නේ අද ධර්ම දේශනාව මටමයි කරන්නේ කියලා.ඒ හැම කෙනාගෙම හිත බලලාඒ හැමෝටම ගැලපෙනම වචනයෙන් තමයි දේශනාව කරන්නේ. එතකට හැමෝටම ගැලපෙන වචනයෙන් කහොමද දේශනාව කරන්නේ එක වචචනයක් දේශනා කරහම මේ අසංකයේයට මේ වචනය ගැලපෙනවාද ඒක තම අපිට තේරන්න ඇතිකාරණාව නමුත් ඒ අසංකෙයියටම හිතෙන්නේ මටයි යද දේශනාව කරන්නේ කියලා ආං එහෙම පුදුමාකාර හැකියාව බුදුරජාණන් වහසට තියෙනවා. ධර්ම දේශනා කිරීමද ඊලකට පින්වතිනී අපි පිිතුනුත් අද බණහනෝ අපි මෙතනත් බණහනෝ අපි ගෙදර ගිහිල්ලත් බණහනෝ අපි මීට කලිනුත් බණහලතියනො අනාගතීට ජීවත් වනුත් තවත් බනානෝ ඇහුව බිතරමද ඒ ධර්මය අපිට හොඳට වැටහුණා අපි හොඳට තේරුන් ගත්තා පින්න පව මනාව අවබෝධ කරගත්තා ක යුත්ත නොකළයුත්ත ජීවිතය සකස්කරගත යුතු හැටි මැරෙනකං ජීවත්විය යුතු විදිහ මනාව අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කරුණු මේ ධර්ම දේශනාවල්ලොලින් ඉගෙනගෙන ශ්‍රද්ධාව ගෞරවය උපදවාගෙන තුනුරුවන් සරණගි හිල්ල පන්සිල් නාරක්ෂා කරගෙන විශේෂ දවසක උපෝසත සිල් රැකගෙන කටයුතු කරඩ මේ උත්සාහ දැරුවයි ඒ බනආහපු නිසා මිසා වෙන කවුරුවත් ඊට මඟ කීවි නෑ එ අපේ පින්නතුන්ටත් අහපු ධර්මය යම් පමණකින් හරි වැටහුණනි අපේ පින්නතුන් දන්නවාද මේ බණ අහලා අපිට ධර්මය තේරෙන්නෙත් බුදුරජාණන් වහසේ අධිෂ්ඨාන කරපු නිසා කියලා. ඒ කියන්නේ පින්නතිනේ මම කියන පුද්ගලය එදා භාගිතුන් වහසේ දැකල තියෙන කියෙනෙ. ලෝක සත්වයායටට ධර්ම දේශනා කලා විතරක් නෙමි. බුදුරජාණන් වහන්සේ දන්නවා තමන් වහන්සේ පිරිනිවම්පෑවට පස්සේ. මාස තුනක් ගත වෙනකොට. ශාසන භාරධාරි මහතෙරවරු මෙශාසනයේ පන්දාහක් කල් පවතින්ට සුරක්ෂිත කරන්න ධර්ම සංගායනා කරන බව. පළවෙනි ධර්ම සංගායනාව කරන වෙලාවේ අග්‍රුපස්ථායක ආනන්දයන් වහන්සේ. ඒ සංගායනාට අවශ්‍යමයි. මොකද ධර්ම බාණ්ඩාගාරික කියන හැඳින්වී අගෘපස්ථායක ආනන්දයන් වහන්සේ මයි. උන්වහන්සේ නැති තැන මේ සංගායන අසාර්ථකයි භාගිතුන් වහන්සේ දන්නවා සංගායනාවට කලින් දවස නමුත් ඒ සංගායනා භූමියයට ඇතුළෙන්ට සුදුස්සෙක් බෝට. මේ ආනන්ද පත්වෙනවා මයි කියලා එදාට ආනන්දයන්ගෙන් මේ ධර්මය අහගෙන සංගායනා කරලා ලෝක සත්වය වෙනවින්ගේ ධර්මය සුරක්ෂිත කරනවා එන භාගිතුන් වහස අධිෂ්ඨාන කරලා තියෙනවා ඒ සංගායනා වෙදි භාගිතුන් වහන්සගේ ධර්මය සංගායනා වෙනකොට පන්දාහක් කල් මේ ශාසනයේ පවතින කල් යමෙක් බණහනවාද ආන්ගේ බනාහන මිනිස්සුන්ට ශ්‍රද්ධාවෙන් බනාහන මිනිස්සුන්ට මේ ධර්මය කොහොම අවබෝධ විය යුතුද කියන කාරණාවත් අධිෂ්ඨාන කළේ බුදුරජාණන් වහන්සේ. ඒ අධිෂ්ඨාන ශක්තිය නිසා තමයි අපිට බනාහනකොට ධර්මය තීරෙන්නේ. ශ්‍රද්ධාව වැඩිවෙලා ඇස්සොලට කඳුළු ඇවිල්ලා බුදුගුණ පිළිබඳව අපමන පැහැදිලා මේ ධර්මයට අනුව ජීවිතය ගොඩනග්ඩ නෙ කියලාපිට හිතුුණෙ. එහෙම අසීමමාන්තික ශ්‍රද්ධාවක් ධර්මය සම්බන්ධෙන් භාග්‍යතුන් වහන්සේ සම්බන්ධයෙන් උපදවාගණ්ඩ අපිට පිහිටවෙලා තියනෙත් බුදුරජාණන් වහන්සම තමයි. හැබැයි ඒ කරුණු ඒ දේවල් කොහොමද වනේ කොහොමද කළේ ඒකක්වත් අපිට තේරෙන්නේ අපිට තේරෙන්න්නේ නෑ. ආන් ඒකයි සඳහන් කළේ, මේ ධර්මස් කන්ද අධිෂ්ඨාන කිරීමේද තියෙන්නේ මහ පුදුමචිින්තය බවක් කියලා අපිට හිතාගැන්ඩ බැරි බව ඒ හැමතැනම බුදුගුණේ අනන්ත බවමු පේ නවනත එහෙමන අද මේ ධර්ම දේශනාවට තියන කාලේ නිමා වෙලා තියෙන නිසා අචින්තේයේ සූත්‍රයේ ආශ්්‍රයෙන් සිද්ධ කරන දහවෙනි ධර්ම දේශනාව. අපි මේ විදිහයට නිමා කරමු මේ සූත්‍ර ඇසුරින් තවත් ධර්මකාරණ ටික ඉදිරියට සාකච්ඡා කරන්නඩ ඉඩ ඉතිරි කරගෙන අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්තය දරුණු ලබන්නේ, කොස්ගම අකර විට පදිංචි විමලතිස්ස මාදුලු ආරච්චි මහත්මා සහ සුසිිලා ජයසිංහ මහත්මිය ඇතුළු පවුලේ අය විසින්. උතු මරමුණු කීපයක් සි හිපත් කරනවා නිදන ප්‍රාප්තියට පත් වන වසර හතලිහිකට පෙර මියගිය එඒ ජයසේ කරපියාණන් වසරදා හතරකට පෙර පරලෝ සැපත්වුණ ඩී ජේනෝනා මෑණියන් විමලා මාදුළු ආරච්චි සහෝදරිය මිලිනා තිලකසිරි සහෝදරිය දෙකටන පඩී සයිමන් සිං්ඥෝ බාප්පා හා, පඩී තිලකරත්න සොහයුරා සහ ආනන්ද හේරත් මහත්මා යනායට පින් අනුමෝදන් කිරීමත් එට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා ජිත්මා හේරත් සිනලි හා චනුලි පේමරත්න හසිදු හා සත්සේයා වීරසූරිය යන මුුණුබුරු මිනිබිරියන්තත් සුජීවත්ව සිටිනෑ නන්දනී මුනසිංහ බන්දුල මුනසිංහ ශීලා පේමරත්න ලයිනල් පේමරත්න යනයට නිරෝගී සුව ප්‍රාර්ථනා කරඩ දේශකයණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය හා චිරජීවනය ප්‍රාර්ථනා කරඩල්. ලීලාවති මෙනවියට දිසානායක මහත්මියටත් බෞද්ධයා මාධ්‍යජාලයේ කාර්යමණ්ඩිලේ සියලු දෙනාටමත් ප්‍රත්නත්ත්‍රයේ ආශිරුවාදය ප්‍රාර්ථනා කිරීමත් මේ උතුම් පින්ක මේ අරමුණ අතර සඳහන් කරලා තියෙනවා. විමනතිස්ස මාදුළුවාරච්චි මහත්මා සහ සුසිලා ජයිසිංහ මහත් මිය විසින් පින් අනුමෝදං කළ මේ සියලු දෙනාටම පින් අනුමෝදං වේවා ආශිරවාද කළ සියලු දෙනාට රත්නත්‍රියයාශිර්වාදයෙන් නිදුක් නිරෝගිභාවයේ චිරජීවනය උදාවේවා ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම සඳහා මේ සියලූපුුණ්‍ය ධරමයන් හේතුවාසනාවේවා කෙල ප්‍රාර්ථනා කරවා ආකාසත් හාචඹුල් මට්හා දිවානාගා මහිදදිිකා. උ්ඥන්තන් අනුමෝදිිත්වා චිරංගිරක්කන් තුළෝක ශාසනන් දේවෝ වස්සතු කාලී නේ සස්සිය සම්පත්ති හිතුචේ. පීතෝ භවතුළෝකෝ චෙරාජා භවතු දමමිකු.